மேவேலாவே பிரமிழ் தமாய். දෙමළකුඩු ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයිතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරෙනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හෙරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණයේ විසින් බරපතල වැඩසහිතව වසර 3ක සිරඳනුවම් නියම කර තිබෙනවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ මිනිසුරු අමල් රණරාජා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වර්ධකාරිය කෙරුණු අතර එම එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළා. එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් එක් චෝදනාවකට මාස 6 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන්. නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරාජා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරන බවයි. දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් 8 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ විසින් අත් හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළා. විත්තිකාරිය සිදු කර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතල වැඩ සහිත වසර 69ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයේ හැකියාවක් තිබෙන බවද පැවසුවා. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චි කොට සාමාන්‍ය වෙළඳ සැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකියයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මහජනයා විශ්වාසය තබා තෝරාපත් කර ගන්නා ලද තැනැත්තියක් මේ ආකාරයට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද කියා සිටියා. මේ ඉතා බරපතල කරුණ අතර මෙය විත්තිකාරියක බන්ධනාගාරගත කළ යුතු වරදක් යයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම දඬුවම අත්හිට වූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීම නුසුදුසු බවත් සඳහන් කළා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. විත්තිකාරිය වරදක් සිදු කළ බව ඇයට හේතු ගැන්විය යුතු වන ආකාරයේ මෙන්ම ඒ පිළිබඳව සමාජීය දැනුවත් වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ දැනුම් දුන්නා. එසේම යම් පුද්ගලයෙකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වන්නේ නම් සහ නීත්‍යානුකූලව ජීවත් වන අයට නීතිය රැකවරණය ලැබෙන බව හැඟවෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකාරියට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩි දුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච අනුර මැද්දේගොඩ අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මෙම විත්තිකාරියට අවුරුදු 3-4 සහ 5 යන වයස්කාණ්ඩවලට අයත් දරුවන් 3 දෙනෙකු සිටින බවත් ඇය බන්ධනාගාරගත කරනු ලැබුවහොත් එය දරුවන්ට දැඩි අගතියක් වන බවත් පෙන්වා දුන්නා. එබැවින් විත්තිකාරිය බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ජනාධිපති නීතිචවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ සියලු කරුණු සල්කා බැලූ විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුවට එරෙහිව විත්තිකාරිය අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිච මැද්දේගොඩ අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව දඬුවම් නියම කෙරෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට බන්ධනාගාර නිලධාරින්ගේ බහරේ පසුවන බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ. 2015 වසරේ දෙසැම්බර් මාස 21 වනදා දෙමළකොඩ ප්‍රදේශයේදී වෙළඳ සැලක සේවය කරමින් සිටි අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයිතු ලෙස සිරකර තබා පහර දී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.